अरे है ना, पेपर के साक्षात्कार ने ना लखनऊ टेका तमा हरिये तमा लखनऊ कर जान्दा मैं एक तादाल एमसीक्यू का नंबर देना वा एमसीक्यू दोनों टो पास एक तादाल लिंक का खाता ला देना वा ए लिंक इंगी हिला सबमिट कर ला अदाल लखनऊ ला पास एक तादाल ना पुलवा अरे ये तो बोलते एक आधा टाइम हरी है तो उदय हरी एमसीक्यू का दाना एमसीक्यू का दाना ලිංකික දාන්න ලිංක එහෙම පුළුවන් දාන්න නැත්නම් ලිංකික අනිත් දේවල් වගේ දාන්න හරි එහෙනම් මේකට අදාළ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ ව්‍යුහගත රචනා එක ව්‍යුහගත රචනා එක ද්‍රවයක ඝනත්වයේ ප්‍රස්තාරික ක්‍රමයෙන් සෙවීම සඳහා කරනු ලබන පරීක්ෂණයකදී ඔබට පහත දෑ සපයා ඇත ද්‍රවයේ ඝනත්වය පරිශනාත්මක වෙනවා හරි ඊට පස්සේ එතන දීලා තියෙන්නේ මීටර භාගයේ කෝදු දෙකක් සහ යූනලයක් ජලය අඩංගු බීකරයක් ජලයට වඩා ඝනත්වය අඩු ද්‍රවයක් සහිත බීකරයක් ජලයට වඩා අඩු ඝනත්වයක් ඇති බීකරයක් බීකරයක් පුනීල සහ ආධාරක දීලා තියෙනවා හරි එතකොට දැනට රූපේ පහතේ ඒවා ලකුණු කරන්න පොදු අතුරු මූණත එතකොට රූපේ අපිට දීලා තියෙන්නේ මේක අපිට මුකුත් ඇඳලා නැති නිසා අපිට ගන්න පුළුවන් පොදු අතුරු මුහුණත් අපිට ගන්න පුළුවන් මෙන්නද රූපේ පහතේ වල ලකුණු කරන්න. ඒතර අපි මෙතෙන්ට අපිට දැනට කියලා නැහැ මොනවද දාන්නේ කියලා. ඒ නිසා ඒ කියන්නේ ද්‍රව දෙක මේ නල දෙකට දාන ද්‍රව දෙක ගැන කියලා නැහැ. බොහොම පරිස්සමෙන් මේ දෙක කිව්වොත් එහෙම ඒ නලයට මේක B නලයට මේක කියලා කිව්වොත් දාන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් මෙතන අපිට කියලා නැහැ ඒක. ඒ නිසා අපිට පුළුවන් අපි ඒ කියන්නේ අපිට පුළුවන් විදිහට නැත්නම් අපි දන්න විදිහට මේක ලකුණු කරනවා. හරිද? ඒ ලකුණු කරනකොට ඒ කියන්නේ මේ පැත්තට ගත්තොත් එහෙම ධනත්වයේ වැඩි ද්‍රවය වැඩි ද්‍රවයේ මේ පැත්තට තියෙන. එතකොට මේ ද්‍රවයේ මේ විදිහට ලකුණු කරලා ඝනත්වය අඩු ද්‍රවය මේ විදිහට ලකුණු කරනවා ඝනත්වය අඩු ද්‍රවය සාමාන්‍ය මේ ද්‍රව මට්ටමේ උඩ තියෙන. ඒතර මේ තමා පොදු අතුරු මුහුණත. කියන්නේ මෙතන තමා පොදු අතුරු මුහුණත. මෙතන තමයි පොදු අතුරු මුහුණත. අපිට නම් කරන්න කියන්නේ ඒවනේ. මෙතන තියෙන්නේ අපිට වනම් පුළුවන් මතන අංක එක කියලා දීලා තියෙන නිසා මේක අපි අංක එක කියලා ලකුණු කරගන්න. පොදු අතුරු මුහුණත අංක එක. ඇත්තට ද්‍රවයන් දෙක පැහැදිලිව වෙනස්ව තියෙන්න ඕන. හරිද? ද්‍රවයන් ඇතුළු කිරීම සම්බන්ධව බලමු ප්‍රශ්න අපි තිබ්බොත්. කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ජල මට්ටම. ජල මට්ටම මෙන්න මේ පැත්තේ. එතකොට දැන් ජලයේ මේ පැත්තේ ජලයට වඩා ඝනත්වය අඩු එකක් දීලා තියෙනවා. එහෙනම් ඝනත්වය අඩු එක තමයි මේ පැත්තේ. එහෙනම් ජල මට්ටම මෙන්න මෙතන අංක දෙක කියලා අපි දාගමු. ඊට පස්සේ තියෙනවා ද්‍රව මට්ටම. ද්‍රව මට්ටම මෙතන අංක තුන කියලා අපි දාගමු. ඔන්න ඔය ටික ලකුණු කරන්න කියලා දෙනවා. හරි. එතන ඉලේ නෑ ලියන්න ඔක්කොම දෙන්න. හරි. අපි කොහොකටත් මෙතන මේ තියෙන ජලය මේ තියෙන ද්‍රවය කියලා දාගමු. ජලය සහ ද්‍රවය. හරි. ඊට පස්සේ කියනවා ඉහත දී ඇති රූපේ ඔබ ලබාගත යුතු මිනුම් දෙක ඔබ ලබාගත යුතු මිනුම් දෙක H1 හා H2 ලෙස ලකුණු කරන්න
එතන අපිට ගන්න ඕන දෙක. එතකොට එතන මෙහි ද්‍රව කඳ H1. ද්‍රව කඳ H1. අපි ගන්නෙ පොදු මුහුණ තේනම් තියෙන උස. එතන මෙතන H2. සෙන්ටිමීටර වලින් අල්ල තියනවා කියලා කියන්නේ. ඊට පස්සේ ද්‍රවයේ සහ ජලයේ ඝනත්ව පිළිවෙලින් D1 හා D2 ලෙස ගෙන. ද්‍රවයේ සහ ජලයේ ඝනත්ව පිළිවෙලින් D1 සහ D2 ලෙස ගෙන. ඒතර මේක ඝනත්වයේ D1යි. මේ ඝනත්වයේ D1යි. මේ ඝනත්වයේ D2යි. ලෙසගෙන D1 සඳහා ප්‍රකාශනයක් D2 H1 හා H නෝ නැත්නම් දෙක ඇසුරෙන් ලබා ගන්න. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ එකම ද්‍රවය නම් එකම ද්‍රවයක එකම තිරස් මට්ටමේ පීඩන සමානයි. එකම ද්‍රවයක එකම තිරස් මට්ටමක තියෙන පීඩන සමානයි. එතකොට මෙතන පීඩන සමාන නිසා මම මෙතෙන් ගන්නවා මල් ලකුණු කර ගන්නවා x සහ y කියලා ලක්ෂ දෙක මේ දෙක. එහෙම වුණොත් මෙන්න මේ එකම ද්‍රවයක එකම ලක්ෂ වල පීඩන සමාන නිසා මම ගන්න පුළුවන් මේ px කියන එක සමානයි pyට. දැන් මේ px කියන්නේ මේ ලක්ෂයේ තියෙන පීඩනය කියන්නේ මෙතනින් වායු ගෝලයේ නිරාවරණය වෙලා තියෙන නිසා y ගෝලයේ පීඩනය p0. මෙතන y ගෝලයේ නිරාවරණය වෙලා තියෙන නිසා y ගෝලයේ not y ගෝලයේ පීඩනය p0. එහෙමනොත් මේ y ගෝලයේ පීඩනය මෙතෙන්ද ලැබෙනවා මේ ද්‍රව කඳ මත උසමගින් නැති කරන මේ ද්‍රව කඳ මත උසමගින් නැති කරන පීඩනය H1 rho 1 g නේ H1 d 1 g. එනිසා මම ගන්නවා p0 ධන H1 d 1 g සමානයි. එහා පැත්තෙන් ගත්තොත් y ලක්ෂයේ පීඩනය කියන්නේ මෙතෙන්ට තියෙන y ගෝලයේ පීඩනය p0 මේ H2 ක් උසයි ජල කඳ මගින් ඇතිවෙන පීඩනය H2 d 2 g. මේක මේ p0 අතින් දාගත් එකක්. p0 කියන්නේ අතින් දාගත් එකක්. එතකොට අපිට මෙතන කියන්නේ d1 සඳහා ප්‍රකාශනයක් නම් අනිවාර්යයෙන්ම d1 තනි කරලා තියෙන්න ඕන. d1 තනි කරලා තියෙන්න ඕන d1 සඳහා ප්‍රකාශනයක් කියලා කිව්වොත්. එහෙනම් මේ p0 p0 කැපලා යනවා. එතකොට g ට g ඉතුරු වෙන්නේ මේ පැත්තේ h එක d එක g මේ පැත්තේ h දෙක d දෙක g. එහෙම වුණත් a ඉතුරු වෙච්ච දෙකෙනු g ට g කැපිටනවා. එහෙම වුණත් ඉතුරු වෙනවා d එක h එක සමානයි d දෙක h දෙක කියන එක. එහෙම වුණත් අපිට d එක උත්තර කරගන්න නම් d එක සමානයි d එක සමානයි මෙතනින් අපිට මේ දෙක මාරු කරගත්තොත් සමානයි. මම මේක මෙහෙම කියන්නේ ඔබ නැත්තම් මෙතනින් h එක d එක මෙතන h දෙක d දෙක. එහෙම වුණොත් d එක කියන්නේ h එකෙන් බෙදන බෙදන්නවා දෙකට තමයි h දෙක බෙදීම h එක වැඩි කිරීම d දෙක. හරි. තුන්වෙනි එකට ඔච්චරයි එන්න ඕන. ඊළඟ හතරවෙනි එකේ කියනවා හතරේ ඒවල කියනවා d එක නිර්ණය කිරීමට ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා ඉහත ප්‍රකාශනයේ නැවත සකසන්න. මේක ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා ප්‍රකාශනය. මෙතනදී ප්‍රස්ථාරයේ අඳින්න නම් අපි බලන්න ඕනේ මේක වෙනස් කරන්න පුළුවන් මොනවද කියලා. මේක වෙනස් කරන්න පුළුවන් මොනවද කියලා බලන්න ඕනේ ප්‍රස්ථාරයක් අඳින්න නම්. එතකොට ඒ වෙනස් කරන එක නිසා තවද රාශියක් වෙනස් වෙන්න ඕන. ඒ වෙනස් කිරීම නිසා තවත් රාශියක් වෙනස් වෙන්න ඕන. එහෙම වුණොත්
රසායන අඳින්න නම් අපිට මේ ද්‍රවයේ සැරෙන් සැරේට ද්‍රවයේ ඝනත්වය වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන ද්‍රවයට තව අලුතෙන් ද්‍රවයකට කරා කියලා මේක ඝනත්වය වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ d එක වෙනස් කරන්න බෑ. මේ ප්‍රකාශනයේ තුල d එක වෙනස් කරන්න බෑ. රසායනයක් අඳින්න නම් වෙනස් වෙන්න ඕන මොකක්ද කියලා බලන්න. එතකොට d දෙක වෙනස් කරන්න බෑ. H1 කියන්නේ මේකේ උස ද්‍රවකන්දේ උස. මේකට ද්‍රවකන්දේ උස නම් තව ටිකක් ද්‍රවයේ දැම්මොත් උස වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒක වෙනස් ඒක දානකොට මේ පැත්තේ H2 වෙනස් වෙනවද කියලා බලන්නත් ඕන. සමීකරණය හැටියෙන් නම් මේක වෙනස් වෙනවා වෙනස් වෙනවා වගේ. නමුත් මෙතන H2 වෙනස් කරන්න කියලා හිතාගෙන අපි මේකට ජලයම යෙදුවොත් ඒ කියන්නේ මේ පල්ලෙහා තියෙන ක්‍රමය මේ ටිකම යෙදුවොත් එහෙම මේ ටිකම මේ පැත්තෙන් යෙදුවොත් එහෙම මේකෙන් පිරෙන ටික පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ කුෂ්ඨය නැත්නම් අතුරු මුහුණට උඩට යන එකතරයි වෙන්නේ. ඒතර මේ ද්‍රවයේ තියෙන දිග ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ද්‍රවයට කොච්චර මෙහින් ජලය දැම්මත් මේ ජලයේ තියෙන පැත්ත ජලය දැම්මත් ඒ ජලය දාන ජලයේ ටික මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා සමානව පැතර බෙදෙනවා. ඒ දෙපැත්තට බෙදෙද්දී මේ ද්‍රව මට්ටම උඩට යනවා. ඒ නිසා මේ H එක වෙනස් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම H එක D එක සමානයි. H දෙක D දෙක වෙන විදිහට තියෙන්න නම් මේ H එක වෙනස් වෙන්නේ නැති නිසා H දෙකත් වෙනස් නැවි මෙන්න මේ අතුරු මුහුණට උඩට යන එක විතරයි වෙන්නේ. මේ පැත්තෙන් ද්‍රවය තව යනවා. එකතු කරලා. ඒ නිසා කිසිම වෙලාවක මේ පැටිකල් එකේදී මේ පැත්තෙන් ද්‍රවය අතුරු කරන්නේ නැහැ. හරිද? එහෙනම් වෙනස් කරන්නේ අපි මෙන්න මේ එක ද්‍රවය වෙනස් කරා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ එක ද්‍රවය. හරි. එතකොට ඒක වෙනස් කරන්න පුළුවන් එක අපි ඉස්සලා හොයාගන්න ඕනේ එක වෙනස් කරන්න පුළුවන් එක හොයාගෙන තමයි මේක උත්තර කරන්නේ. එතකොට වෙනස් කරනකොට වෙනස් වුනේ H2 මේකේ මට්ටම නැත්නම් මේ උස මේකේ තියෙන මේ උස තව ටිකක් වැඩි කරොත් එහෙම මේ උස තව ටිකක් වැඩි කරොත් මේ පැත්ත උස තව ටිකක් වැඩි මේ පැත්ත උස වැඩි කරන්න කියලා හිතාගෙන එකතු කරාට වැඩක් නැහැ කියලා කිව්වා. මොකද ඒ දාන ප්‍රමාණයම සමානව දෙපැත්තට බෙදලා මේ කුඩට නේ විතරයි වෙන්නේ. හරි. එහෙනම් මෙතනදී මේක ඒවල කියන්නේ D එක නිර්ණය කිරීමට ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා ඉහත ප්‍රකාශනයේ නැවත සකසන්න. එහෙනම් අපි වෙනස් වෙන එක Y අක්ෂයට එන විදිහටත් වෙනස් කරන එක X අක්ෂයට එන විදිහටත් මේක සකස් කරන්න ඕනේ. ඒ නිසා මේක මම නැවත ಗುಣ කරනවා. නැත්නම් අපිට එකපාරම ලිව්වත් කමක් නැහැ. ලකුණු දෙන්නේ ඒකට විතරයි. ඒ කියන්නේ X දෙක තනි කරගන්න හිතාගෙන මේකෙන් ಗುಣ කරා D දෙකෙන් බෙදුවා. D එක D දෙකෙන් බෙදලා X එකෙන් ಗುಣ කරා. එතකොට මේ තියෙන වෙනස් කරන එක x මේ තියෙන වෙනස් කරන එක x මේ තියෙන අනුක්‍රමණය මේ තියෙන්නේ y එහෙනම් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් හදන්න ඕන තියෙනවා අනිවාර්යෙන් මෙතන h එක තියෙනවා h දෙක තිබ්බට නැහැ හරි ඔතන මට ලකුණු කියන්න බැරි වුණා සුට්ටක් බලන්න පළවෙනි එකේ තිබ්බා මෙන්න මේ මුහුණතව තුන නම් කරනවා ලකුණු තුනක් මෙතන එක කියලා දාලා හරි මේකට පොදු අතුරු මුහුණත හරි කියලා තිබ්බනම් එක ලකුණක් හම්බ වෙනවා ලකුණු ටික ලකුණු කරගන්න මෙතෙන්ට දෙක කියලා දාලා තිබ්බනම් තව ලකුණක් හම්බ වෙනවා එකේ මෙතන තුන කියලා දාලා තිබ්බනම් එතන තව ලකුණක් හම්බ වෙනවා. එතන ලකුණු තුනයි. ඊළඟට දෙකේ මේ උසවල් දෙක ලකුණු කරාට එක ලකුණයි. උසවල් දෙක ලකුණු කරාට එක ලකුණයි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනයේ ලියනවාට මේක ලියනවාට ලකුණු එකයි. මේක ලියනවා ලකුණු එකයි මේක ලියලා නැත්තම් ලකුණු මේ ලකුණ හම්බෙන්නේ නැහැ ඊට පස්සේ අපිට D එක සඳහා කියමු නිසා මේකට තව ලකුණක් හම්බ වෙනවා
ඊට පස්සේ මම කිව්වේ මේක එකපාර උත්තර කරලා ගත්තත් කමක් නැහැ, මේක පියවර විදියට හදාගන්නවට ලකුණු හම්බෙන්නේ නැහැ, ඒ නිසා මේකට ලකුණක් හම්බෙනවා. දැන් ඒක ලකුණු හතක් හම්බෙලා තියෙනවා. හරි. ඊළඟට B කොටසේ අහනවා ස්වායත්ත විචල සහ පරායත්ත විචල නම් කරන්න. ස්වායත්ත විචල කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් එක. ඒක වෙනස් කරනකොට වෙනස් වෙන එක තමයි පරායත්ත විචල. එහෙනම් ස්වායත්ත විචල කියන්නේ H එක B වල පළවෙනි ස්ථානට තියෙනවා H එක. ඒක ලකුණයි. දෙවෙනි රිස් දෙක පරායත්ත විචල ලකුණයි. ඊළඟට පස්වෙනි එක. පස්වෙනි එක. ලබාගත් මිනුම් වලින් අඳිල්ලත් ප්‍රස්ථාරයක් පහත දැක්වේ. එම් ප්‍රස්ථාරය අක්ෂ නම් කරන්න. ප්‍රස්ථාරය අක්ෂ කියන්නේ ප්‍රස්ථාර අක්ෂ විදියට එන්න ඕන. මෙහෙම තියෙන එකේ මේ පැත්ත H එක, ප්‍රායත්ත විචල H එක, පරායත්ත විචල H දෙක. ඊළඟට B වල කියනවා එම ප්‍රස්ථාරයේ අක්ෂ නම් කරන්න. හරි. බීවර කියනවා අනුක්‍රමණ තිබීමට භාවිත කළ පීහාකියු ලෙස ලකුණු කර සෝරි අනුක්‍රමණ තිබීමට භාවිත කළ ලක්ෂ පීහාකියු ලෙස ලකුණු කර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයන්න. එතකොට ඔතනදී එන්න ඕන ඕකත් රූපේ අඳින්න ඕන. අභියෝගේ තිත්‍යා කරලා ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාර අඳින්න ඕන. ප්‍රස්ථාරය ඇඳලා තමයි ලක්ෂ දෙක ගන්න වෙන්නේ. හරිද? ප්‍රස්ථාරය ඇඳලා තමයි ලක්ෂ දෙක ගන්න වෙන්නේ. එතකොට උතන ප්‍රස්ථාරය අඳිනකොට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඔයාලා පේපරේ ප්‍රින්ට් කරගෙන නැත්නම් ඊට පොඩි ගැටලුවක් තියෙනවා.
ඒක අඳින විදිය චුට්ටක් කියන්නත් වෙනවා. මම පොඩක් ඉන්න. ගොඩක් කොහොම ඉද ඔය කස්තාරය අඳින විදිහ මං චුට්ටක් පෙන්වන්න. කස්තාරය අඳින්න ගැටලුව තමයි කියවනේ. ඔලේ ගන්න බැරි කේසෙන් තියෙනවා. මම එහෙම නේ එහෙම ප්‍රස්ථාරය ගත්ත චුට්ටක් බලන්න. මම ප්‍රස්ථාරය අරගෙන මෙතන ප්‍රස්ථාරය අඳිනකොට අපි රේඛාවක් ගද්දී ඒ රේඛාව මෙන්න මේ රක්ෂයයි මෙන්න මේ ලක්ෂයේ දෙක තියලා බලනවා. හරිද? නොදැන විදිහට කියලා බලද්දී මෙන්න මේ ලක්ෂය සහ මේ ලක්ෂ දෙක දැන් කැපිලා නැහැ. මෙතන එක නම් කැපිලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය අපිට ওই රේඛාව අපිට කොන්න ওই වගේ ගන්න පුළුවන්. ඒ ගන්න කොටත් තව චූටි දෙයක් තියෙනවා කියන්නේ ප්‍රස්ථාරයක් අඳිනකොට අනිවාර්යෙන්ම ඔන්න ඔතනින් මේ රේඛාව ඔන්න ඔතනින් මම කෙලින්ම යන විදිහට අපි අඳින්න ඕන ප්‍රස්ථාරය දිගටම අර තෝරා ගන්න ලක්ෂ දෙක තෝරා ගන්නකොට ගන්න ප්‍රමේය තමයි සාමාන්‍ය ඔන්න ඔය විදිහට ගත්තාම මෙතන මේ ලක්ෂය චුට්ටක් එළියට පැනලා තියෙනවා මේ ලක්ෂය මෙහෙට පැනලා තියෙනවා මෙතන මේකෙට ඩි කියතර මේක තියෙනවා ඒ විදිහට සාමාන්‍යවම ඇඳගත්තට පස්සේ අත්‍යවශ්‍යම දේ තමයි තෝරගන්න ඕන ලක්ෂ දෙක කියනකොට තෝරගන්න ඕන ලක්ෂ දෙක කියනකොට මෙන්න මෙතන ඒක හැබැයි ක්ලියර් නෑ මම වෙන ප්‍රස්ථාරයකින් පෙන්වන්න වෙයි වෙන්න ඕන ප්‍රස්ථාරයකට මෙන්න මේ කෙලවර මෙන්න මේ කෙලවර ඉනා අපි බලනෙන්න ඕන ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂය මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන නිකන් එහෙම එකක් මේ ප්‍රස්ථාරය අපිට ගන්න බෑ එතන පොඩි ගැටලුවක් තියෙනවා බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරය අපි දැන් මෙහෙම තියෙනවා නම් පොතු අර කුඩා පොතු වගේ විදිහට තියෙනවා නම් අපි තෝරා ගන්න ලක්ෂය ගන්නකොට තෝරා ගන්න ලක්ෂය ගන්නකොට දැන් මෙහෙම ඇඳපු රේඛාවක් නම් ඒ රේඛාවේ මෙතනින් කියන්න පුළුවන් අපි අර ලකුණු කරපු තැන අනුක්‍රමණය සෙවීම සඳහා සුදුසු ලක්ෂය තෝරන්න කියනකොට අනුක්‍රමණය සෙවීම සඳහා සුදුසු ලක්ෂය තෝරන්න කියනකොට අපි තෝරන්නේ මේ ප්‍රස්ථාරයේ කෙළවරේ ඉඳන් බලන්න යනවා මේ පැත්තට
හරියටම මෙන්න මෙහෙම කතරේකින් කැපෙන තැනක් තියෙන්න ඕන. දැන් මෙතනින් කතරේකින් කැපෙන්නේ නැහැ. හරිද? කතරේකින් කැපෙන තැනක් කියන්නේ මෙන්න මේ වගේ තැනක්. දැන් මම මේ අඳපු රේඛාවේ දැනට එහෙම තැනක් හම්බුනේ නැහැ. මේ කෙළවරේ නම් බලනින්න ඕන. මෙතනත් එතකොට ඒ වගේ තැනක් නෙවෙයි. මෙතනත් ඒ වගේ තැනක් නෙවෙයි. एक है ना मैं लखनऊ का लोग ना मेरे लिए इधर ना नहीं मैंने मेरे ना हरिये टम कैपिटल का ना नहीं एक है ना मैंने मेहमत ये ना तना का हरिये टम मैंने मेहमत कैपिटल का ना था अब बला जानू ये तो बोलते आप ही सस्तारे में के लिए बरी ना एक है ना उधर इसे लग के लिए बरी ना पाले हाँ तो बला आगे नहीं मिला इतना अनिवार्य तो और ना बोलते पाले हाँ बला आगे नहीं मिला मैंने मेहमत कैपिटल ना था एक है ना मेतन कैपिटल नहीं ना मेतन कैपिटल नहीं ना मेतन कैपिटल नहीं ना ඊට පස්සේ මෙතන කැපෙන්නේ නැහැ මෙතනත් නැහැ මේ අවසාන ලකුණු කරපු එතනක් නැහැ හරි ඒ කියන්නේ මම ඔය අඳපු එකේ එකක්වත් ගන්න බෑ ඒ කියන්නේ මෙන්න මෙතන වගේ නම් සාමාන්‍ය ගත්ත හැකි එතකොට ඒ ලක්ෂ දෙක අපි ලකුණු කරන්න කියනවා අපි ඒ ලකුණු කරන්නේ මේ කෙළවරේ සස්තරේ මේ කෙළවරේ නම් බලාන එනකොට මේ කෙළවරේ නම් අපි මෙහෙට බලාන එනකොට මෙන්න මෙහෙම හොඳටම කැපුණු තැනක් සහ प्रस्तारे पल्लेहाम के लिए वर्ड की ही ना प्रस्तारे पल्लेहाम के लिए वर्ड की ही ना एक के लिए वरी ना हमें उगड़ पड़ा आगे इन दोनों ये मैं उधर क्या पूछे थे ना आने एट एंड देखिए तो ये नगेन में तो बाल रहा था अभी अनुक्रम नहीं हुआ है एट एंड देखिए तो ये ना अगेन देख बाल था अनुक्रम नहीं हुआ है ये तो वो टोटल नहीं जा एक सामान्य हरियत में आवत है मैंने मैंने मैं आगे नोट इनसे ये आगे नोट गान हादर का मौत इतना इतना वाला लखनऊ डेंट भी ना माँ एक ऐने अनुक्रम ने एक अनुकटर ओके ये तो मतलब क्या क्या पुणे दाहताई दसम हाथरे दाहताई दसम हाथरे आदुकरा पेपर अत दीला अरे එතන PQ ලක්ෂ දෙක උඩ කෙළවරේ ඉඳන් බලනකොට හොඳට කැපෙන තැනයි පල්ලෙහා ඉඳන් බලනකොට හොඳට කැපෙන තැනයි ලකුණු කරනකොට ඒ කියන්නේ PQ ලකුණු කරාට ලකුණු දෙකක් දෙනවා මේකට එක ලකුණක් දෙනවා මේකට එක ලකුණක් දෙනවා ලකුණු දෙනකොට ඊට පස්සේ දැන්